පතුගම කළුතර අගලවත්ත පාලිදිනුවර මල්ලා විපුලස් සිංහල හොර සංගිරිය පාලන කොට්ටාසවල ග්‍රාමදේව සම්සි නමයකට පවුල 157ක් ජිලන 159කට මේ පිළිබඳ බලපාන ලකුණක් වෙලා තිබෙනවා. පූර්ණාන් දෙකක් ඒ වගේ මරදාහණි 46ක් මේ විනිට වාර්තා යමක් වෙනු ලබනවා. මේ ආපදත්ත තිසා බලපාලට ලක්ුවන් වෙනුවෙන් අවශ්‍ය සානන්දර කටයුතු පාලන කාල මට්ටමින් දැන්ට ආරම්භ කළ තිබෙන්නේ. අපි දැනට සුරක්ෂිත මධ්‍යස්ථාන තුනක් පවත්වාගෙන යනවා. එහි පවුල් 79කට අයත් පුජ්‍යලයන් 250කට ආසන්න ප්‍රමාණයක් දැනට එහිම ස්ථානවල ගත කරනවා. ඒ සඳහා අපිට ඔවුන්ට අවශ්‍ය කරන ආහාර පාන ඖෂධ වර්ග හා අනෙකුත් පහසුකම් අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් ඉතාමත්ම විධිමත් ආකාරයට දැනටමත් අපි සපයලා තියෙනවා. දැනට අපි ඔවුන් සඳහා අපි පිසු ආහාර තමයි ලබා දෙන්නේ. මේ වෙනකොට මිලියන 10ක ප්‍රතිපාදන ආපදා අමාත්‍යාංශයෙන් අපිට වෙන් කළ දීලා තියෙනවා. අපිට අරමුදල් වල කිසි ගැටලුවක් නැහැ. ඒ අවශ්‍ය අරමුදල් ලැබිලා තියෙන්නේ සාහන කටයුතු පවත්වා ගැනීම සඳහා. දැනටමත් අපි ප්‍රාදේශීය ලේකම්වරුන්ට ප්‍රතිපාදන නිදහස් කරලා තියෙනවා. ඒ අවශ්‍යතාවය අනුව පිසු ආහාර සැපීම සඳහා දැනට අර්බුදයක් ඇති වෙලා නැහැ. රජයෙන් උපදෙස් දීලා තියෙනවා මේ කාර්ය කටයුතු සම්පූර්ණ කරන්න කියලා. ගම් අතුර අධි තත්ත්වයක් ඇති වුණත් අපි සූදානම් ඒ තත්ත්වයට විශේෂයෙන් ත්‍රිවිධ හමුදාව සූදානම් කරලා තියෙනවා ඒ සඳහා අවශ්‍ය ප්‍රතිචාර දැක්වීම සඳහා. මේ අවස්ථාවේදී අපි සතුටින් කියන්න කැමති රත්නපුර දිස්ත්‍රික්කයට ඒ ආපදා තත්ත්වයක් උදා වෙලා නැහැ. වර්ෂාපතනයේ වරින් වර ඇති වෙනවා. ඇති වුණාට ගම් වතුර තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි ආකාරයට වර්ෂාවක් නැහැ. කොහොම වුණත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 17 ප්‍රාදේශීය ලේකම්වරුන් ආපදා නිලධාරීන් සහ මීට සම්බන්ධවන ආපදා සඳහා සහභාගී වන දායකත්වය ලබා දෙන සියලුම ආයතන දැනුවත් කරලා තියෙනවා. හදිසි තත්ත්වයක් ඇතිවුවොත් ඊට මුහුණ දීම සඳහා ජනතාව දැනුවත් කරලා තියෙනවා. අපි හැමතිස්සෙම මේ අලුත්ම තොරතුරු පිළිබඳව සෝදිසියෙන් ඉඳලා ඒ අවශ්‍ය වුණොත් ඒ තැන්වලට ඉවත් වීමේ කටයුතු කරගන්නේ.